අජීවී තත් පිරිමදිමින් ලෝකය සජීවීකරණය කළ ඒ අපූර්ව මිනිසා ගැන ලියවුණු අපූර්ව නවකතාවක් පසුගියදා මට කියවන්නට ලැබීම ඇත්තෙන්ම ආශ්වාදජනක අත්දැකීමක් වුණා. නවකතාව ලියපු කවියා මේ හඳුන්වන්නේ සංගීතමය නවකතාවක් හැටියට. ලෝක සාහිත්‍යය තුළ සංගීත නවකතා ගණනාවක්ම අපට දකින්නට ලැබුණත් සිංහල පාඨකයාට මෙය අලුත් ප්‍රවේශයක් උදා කර දෙනවා. මම මේ කියන්නේ පරාක්‍රම කොරිතුවක්කු කවියා ලියපු ක්ලැරා සංගීත නවකතාව ගැන. කවුද මේ ක්ලැරා? අපේ කෙනෙක්ද? ඔව්, අපේම අපේ කෙනෙක්. තමන්ගේ ගිටාරයේ තත්තුලින් අපේ හදවත් ඉතා සියුම් ලෙස පිරිමැදි කෙනෙක්. ආයුබෝවන් ලැබර නොලන් මාතුරනි, හිතවත් සහෝදර සහෝදරයනි. ඈස පියාතත් කලමට මැවින්නේ උබෙරුව, ඈත කඳු කරින් එන නලගිනින්නේ උබිහඬ. ඈස පියාගත් කලමට මැවෙන්නේ උබෙරුව, ඈත කඳු කරින් එන නලගිනින්නේ උබිහඬ. කුමාරියේ අමතක නොවේ ලක්ෂණරුවේ සිත සැනසුවේ. දැස පියාගත් කලමට මැවෙන්නේ උබෙරුව, ඈත කඳු කරෙන් එන නලගෙනෙන්නේ උබෙහඬ. කුමාරියේ අමතක නොවේ ලක්ෂණරුවේ සිත සැනසුවේ. ඉතාම අඩු වයසේදී දෙවියන් ඔහුව අපෙන් උදුරාගෙන ගියා. වයස අවුරුදු 54 වෙද්දී. මේ අපේ අවාසනාව මිස වෙන මොකක්ද? ක්ලැරා කියන්නේ ඔහුට, වෙන කාටවත් නෙවෙයි. 70 දශකය එකලු කළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ට. ක්ලැරා තමයි මට මිමුණුවේ. මේ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ක්ලැරන්ස් වෙනුවෙන් වෙන් කරන්න මම පරක්කු වුණා වැඩි කියලා. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවා, "It's better late than never" කියලා. නොකරම ඉන්නවට වඩා පමා වෙලා හරි යුතුකම් ඉටු කරන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. අන්න ඒ අනුව 72 වැඩසටහන අද මට පුළුවන් වුණා ක්ලැරාගේ කීම අහලා මේ වගේ ඉදිරිපත් කරන්න. මම කියන සින්දු වලින් ඕගොල්ලෝ යම්කිසි සන්තෝෂයක්, සතුටක්, ප්‍රීතියක්, වින්දනයක් ලබනවා නම් ඒක තමයි මම ලබන ලොකුම වින්දනය. ඒක නෑ කියලා වැඩක් නෑ. ඕගොල්ලෝ යම්කිසි සන්තෝෂයක් ලබනවා නම් ක්ලැරන්ස් මේ සින්දුව කිව්වා, ක්ලැරන්ස් මේක සින්දුව කිව්වා, ක්ලැරන්ස් මේ සින්දුව කිව්වා, මම ආ සින්දුව මේකයි කියලා ඕගොල්ලෝ හිතනවා නම්, ඔගොල්ලෝ ඒකින් සන්තෝෂයක් ලැබනවා නම් මම ලබන ලොකුම සන්තෝෂේ මුදල්වත් ඇඳුම් පැළඳුම්වත් තෑගි බෝවත් නෙවෙයි. ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් අපි දියුරුලා කියනවා අම්මපා කියලා ලංකාවේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මම කියන්නේ. මගේ අම්මපල්ලා. අම්මට වැඩි ලොකු කෙනෙක් මේ ලෝකේ නැහැනේ. Thank you.
සංගීතේ විතරක් නෙවෙයි භාෂාවේ වචනවලත් සංගීතයක් තියෙනවා කියලයි ක්ලරන්ස් කිව්වේ. වචනවල මිනිස්සුන්ගේ යටිසිත කූද්දන තරංග ශක්තියක් තියෙනවයි කියලයි ඔහු ඇදහැ. ක්ලරා සමග පරා කරන මහාදිග කතාබහේදී එක තැනකදී පරා කියනවා, ක්ලරා ඔබ එහෙම් පිටින්ම සංගීතමය නවකතාවක් කියලා. මයිකල් ජැක්සන් වරක් කිව්වා වගේ මම ගයන්නේ ලෝකේ වේදනාව ගැන කියලා. ක්ලරා නවකතාවේ තවත් තැනකදී පරා කියනවා, එක අතකින් ක්ලරා ඔබ ගයන්නේ වේදනාව කියලා. කොහොම වුණත් අතීතයේ මතක සටහන් වරක මිහිරක්ද තවත් වරක වේදනාවක්ද ගෙන එනවා. මේ ගීතය මං අර ගොඩේ ඉස්කෝලේ ගිය හැටි, අර පිටිසර ඉස්කෝලේ, අර දන්නවනේ තාප්පේ බාගෙට ගහලා තියෙන ඉස්කෝලේ, ඒ ඉස්කෝලේ මම තුනේ පන්තියේ දෙකේ පන්තියේ ඉගෙන ගත්ත හැටි තමයි මේ සින්දුවේ තියෙන්නේ. මේ ගීතෙන් කියන්නේ සඳක් බැස ගියා අවරගීරේ ඉරක් උදා කරලා කියලා. සඳක් බැස ගියා අවරගීරේ ඉරක් උදා කරලා, මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමිසි කරලා, දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ, මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ. ආදරණීය ක්ලරා, ඔබ ගැන කතා කරන්න තවත් කොච්චර නම් දේ තිබුණත් අපට මෙතනින් සමු ගන්නට සිදු වෙනවා. ඔබ පිළිබඳ මතක පොදිය හදවත තුල රුවාගෙන ඔබ කළ අපරිමිත මෙහෙයට බොහොම ස්තුතියි ක්ලරා. Thank you very much. Thank you very much. It's like being back at home with you all. Gamin liu matu
jai gamin diu mak evilla akka genna di moka tu kiyala ගන්න